අයිබෝවන් අදරණීය දුවේ පුතේ වෙනදා වගේම ඔන්න ටීචර් අදත් මගේ පුතාල ළඟට ඇවිල්ලා ඉන්නවා සුජේ නිවුස් පේපර් YouTube නාලිකාවෙන් මගේ පුතාලට අරගෙන ඉන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. අපි මේ දවස්වල සාකච්ඡා කරන්න පුතේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. දැන් ඔයාලා දන්නවා දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිට මව්බස, ගණිතය, පරිසරය, ඉංග්‍රීසි, දෙමළ මේ හැමදේම තියෙනවා. අද ඉගෙනන් අපි ටීචර්ත් එක්ක ඔයාල හැමෝම එකතු වෙලා අපි සාකච්ඡා කරනවා ගණිතය කොටස. අපිට තියෙන අපි ඉගෙන ගන්න 3, 4, 5 පන්තිවල වගේම පුංචි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්න ගණිතය වලින් ප්‍රශ්න ගොඩක් වෙලාවට ප්‍රශ්න 14ක් 14ක් 15ක් අපිට හැදෙනවා. මේකෙන් දැන් හැදෙන විදිහ රටාව අපිට අඳුර ගන්න පුළුවන් පුතේ අපි ගණිතය කොටස සාකච්ඡා කරනකොට. අපි පුංචි තැනේ ඉඳලා ඉගෙන ගන්න ගණිත ගැටලු, ගණිත ප්‍රශ්න අපිට තියෙනවා විසඳලා උත්තරේ ලියන්න. විශේෂත්වය තමයි අපිට මේ කොටස තියෙන පුතේ ගණිතයට උත්තර ලියන්න. අපි අනිවාර්යෙන්ම උත්තරේ ලියන්න ඕනේ. අපිට දීලා තියෙන උපදේශයට අනුව අපි අදාළ දේ කරන්න ඕනේ. එහෙනම් අපි බලමු අපිට තියෙන ගණිතයේ ප්‍රශ්න ටික මොන වගේද, කොහොමද අපි උත්තර ලියන්නේ කියන එක ටීචර්ත් එක්ක අපි එකින් එක සාකච්ඡා කරන ගමන් ඔයාලත් උත්තර හොයාගන්න. අපි උත්තර හදලා තියෙන ඒවා නිවැරදි කරගමු. එතකොට ආපහු ටීචර් හදනකොට මගේ පුතාලට තියෙනවා නම් දැනගන්න දෙයක්. ඒ හැමදේම මේ සාකච්ඡාවේදී අපි බෙදා ගන්න පුළුවන්. එහෙනම් බලමු අපේ පළවෙනි ප්‍රශ්නය. අපිට තියෙන ගණිතයේ කොටසේ පළවෙනි ප්‍රශ්නය ඔන්න පුතේ දී ඇති ඉර මත පිළිතුරු ලියන්න. ඔය තමයි අපිට තියෙන උපදේශය. ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න පත්‍රයට අපිට උපදෙස් ලැබෙනවා. ඒ වගේම ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට උපදෙස් ලැබෙනවා. දැන් බලන්න ඔන්න 15 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ ගණිතය කොටසේ පළවෙනි ප්‍රශ්නය. ගණක රාමුවේ දැක්වෙන සංඛ්‍යාව අකුරෙන් ලියන්න. අපි දැන් දන්නවා අකුරෙන් ලියන්න, අකුරෙන් දීලා තිබුණොත් ඉලක්කමෙන් ලියන්න අපි දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා දැන් අපිට ගණක රාමුවේ තියෙන සංඛ්‍යාව හොයාගන්න ඕනේ පුතේ. ගොඩක් වෙලාවට උපදේශය හරියට කියවගත්තේ නැත්නම් මෙතනදී ඕගොල්ලෝ සංඛ්‍යාව ලියනවා. අන්න ඒක නිසා තමයි ටීචර් කිව්වේ ප්‍රශ්නය අවසාන වෙනකන් කියවන්න ඕනේ. පිළිතුරු ගන්න නම් ප්‍රශ්නය අවසාන වෙනකන් කියවලා තියෙන්න ඕනේ. එහෙනම් ඔන්න ගණක රාමුවේ දැක්වෙන සංඛ්‍යාව අකුරෙන් ලියන්න. අපි දන්නවා ස්ථාන 4ක් තියෙනවා මෙතන. 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය, 1 ස්ථානය. අපි දන්නවා කොහොමද සංඛ්‍යාව ලියන්නේ. අපි අකුරෙන් ලියන්න කලින් අපි සංඛ්‍යාව අඳුර ගන්නවා පුතේ. 10 ස්ථානයේ 2ක් තියෙනවා. පේනවද ඔයාලට? ආ. ඊට පස්සේ පුතේ 100 ස්ථානයේ කීයක් තියෙනවද? 100 ස්ථාන තියෙනවා 0.4ක්. පැහැදිලිද? ආ. ඊට පස්සේ 10 ස්ථානයේ තියෙනවා 1ක්. ඊළඟට 1 ස්ථානයේ 1ක්වත් නැහැ පුතේ. එහෙනම් අපි නැහැ කියලා කිව්වොත් ඒක මොකද වෙන්නේ? එතනදී බිංදුවක් එකතු වෙනවා. එහෙනම් මොකද්ද මේ තියෙන සංඛ්‍යාව? දැන් අපි සංඛ්‍යාව ඉලක්කමින් අඳුරගත්තා. දැන් අපි මේක පුතේ අකුරෙනුයි ලියන්න ඕනේ. දැන් අකුරෙන් ලියනකොට ගොඩක් වෙලාවට අපිට වැරදින තැන් තියෙනවා. අපි 2000 කියලා ලියවෙනවා. ඔන්න ඔය දේවල් හොතට මතක තියාගන්න ඕනේ. එහෙනම් මේ සංඛ්‍යාව කියන්න බලන්න. දැන් ඔන්න කියන ගමන් මගේ පුතාල ලියලද කියලා බලන්න ඕනේ. 2410. මොකද පිළිතුර? 2410. ඔනං එනම් පළවෙනි ප්‍රශ්නය. එහෙම නැත්නම් අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ 15 වෙනි ප්‍රශ්නය ගණිතයේ කොටසේ පළවෙනි එක. පිළිතුර තමයි පුතේ 2410. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. දැන් ඔන්න තියෙනවා කටුවෙඩ කොලයක් මගේ පුතාලට දෙනවනේ. අපි ඒක භාවිතා කරන්න ඕන. 1 ස්ථානය 8, 10 ස්ථානය 3, 100 ස්ථානය 4 වන සංඛ්‍යාවට එකක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. ප්‍රශ්නය අනිවාර්යෙන් පුතේ බුද්ධියෙන් කියව ගන්න ඕනේ. මොකද මෙතන අපිට කරන්න දේවල් දෙකක් තුනක් තියෙනවා. අපි ස්ථානනුව සංඛ්‍යාව හොයාගන්න ඕනේ. අපි ඒකට එකක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ලැබෙන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න ඕනේ. ටීචර් ලියලා පෙන්නන්නම් කොහොමද සංඛ්‍යාව අඳුරගන්නේ කියලා. ප්‍රශ්නේ තමයි
ස්ථානය අට, 10 ස්ථානය තුන කියනවා. ඔන්න එක ස්ථානය අටලු. දැන් මෙතන තමයි එක ස්ථානය. ඊට පස්සේ අපි අන්නෝනේ මේ පැත්තටම මේ පැත්තටම පුතේ. අපි එක ස්ථානය කියවම අපි මෙතනින් ඉවර වෙනවා. මෙන්න එක ස්ථානය. ඊට පස්සේ තමයි 10 ස්ථානය. ඊට පස්සේ 30 ස්ථානය තියෙනවා. එක ස්ථානය අට කියලා කියනවා. ඊට පස්සේ පුතේ 10 ස්ථානය තුන. ඉතින් එනවා අපිට තුනේ ඉලක්කම. ඊට පස්සේ 100 ස්ථානය හතර කියලා කියන්නේ. ඔන්න අපිට ලියන්න තිබුණ සංඛ්‍යාව. නමුත් මේකට මොකද කරන්න කියන්නේ? මේ සංඛ්‍යාවට එකක් එකතු කරන්න කියනවා. එහෙනම් අපි මේකට එකක් එකතු කරන්න ඕනේ. කොහොමද අපි එකතු කරන්නේ? අපි මෙතනට එකක් එකතු කරගන්නවා. ඔන්න 8යි 1යි 9යි මේ 3යි මේ 4යි. ඔන්න දැන් එකක් එකතු වුණා. ගොඩක් වෙලාවට පුතේ මේක ඔයාලා මෙහෙමම ලියන්න පුළුවන්. අපෙන් ප්‍රශ්නය අහන්නේ මේකට එකක් එකතු කළාම අන්න සංඛ්‍යාව ඉලක්කමෙන් ගන්න. දැන් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. නමුත් අපෙන් අකුරෙන් අහන්නත් පුළුවන්. අන්න ඒක තමයි අවබෝධයෙන් කියව ගන්න ඕනේ. එහෙනම් මෙතන අපිට සංඛ්‍යාව පිළිතුරු විදිහට දෙන්න පුළුවන්. 439 ලියන්න පුළුවන්. හරි. දැන් යන් අපි ඊළඟ ප්‍රශ්නයට. පිළිතුර නිවැරදිද කියලා බලාගන්න පුළුවන් වන්න. ඊළඟ ප්‍රශ්නය පුතේ දී ඇති සංඛ්‍යා පේලියේ කුඩාම සංඛ්‍යාව ඉදිරියෙන් ලියන්න. සංඛ්‍යා පේලියක් දීලා තියෙනවා. මේකේ ප්‍රශ්නය අහනවා අපෙන් කුඩාම සංඛ්‍යාව තමයි අපි ඉදිරියෙන් ලියන්න ඕනේ. කොහොමද අපි කුඩාම සංඛ්‍යාව හොයාගන්නේ? අපි දන්නවා ස්ථාන අනුව අපිට අවබෝධ කරගන්න වෙනවා. මෙතන තියෙනවා ඉලක්කම් තුනක් තියෙන සංඛ්‍යාව. අනිත් හැම එකකම ඉලක්කම් හතරක් තියෙනවා. පැහැදිලිද? එතකොට අපිට අඩුම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව විදිහට ගන්න පුළුවන් වෙන්නේ පුතේ ස්ථාන තුනක් තියෙන සංඛ්‍යාව. මොකද්ද තියෙන්නේ? 287. එහෙනම් පිළිතුර මොකද්ද පුතේ? කුඩාම සංඛ්‍යාව තමයි 287. පිළිතුර විදිහට අපිට දෙන්න පුළුවන් 287. ඊළඟ ප්‍රශ්නේ පුතේ 18 වෙනි ප්‍රශ්නය බලන්න. හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්න. හිස්තැන් දෙකක් තියෙනවා. අපිට කියනවා ගැලපෙන සංඛ්‍යාව ලියන්න කියලා. අපිට තියෙනම ගණිත කර්ම ටිකක් කරන්න. මොනවද තියෙන්නේ? සංඛ්‍යාවක් තියෙනවා. සංඛ්‍යාව 25. උඩින් දීලා තියෙනවා ඔකට එකතු කරන්න 10ක් කියලා. දැන් එහෙනම් අපි හිස්තැනට මොකක්ද දෙන්නේ පුතේ? 25ට 10ක් එකතු කිරීම තියෙනවා. මොකද්ද වෙන්නේ? 35 වෙනවා. පැහැදිලිද? දැන් අපි ඊළඟ පිළිතුරට යන්න නම් එකේ මොකද්ද කරන්න තියෙන්නේ? 35 අපිට පිළිතුර ලබාගෙන ඉන්නම වෙනවා නිවැරදිව. ඔතන වැරදුනොත් අපේ ගණන් දෙකම වරදිනවා. පැහැදිලිද? එක තමයි, දෙකම වරදිනවා. එහෙනම් හරි අවබෝධයෙන් අපි කරන්න ඕනේ. දැන් තියෙනවා 35ට කීයක් එකතු කරන්නද? 118ක් අපි එකතු කරගන්න ඕනේ. කීයද 35ට 118ක් එකතු කළා? අපිට පිළිතුරෙනවා පුතේ 153. අපි බලමු පිළිතුර ඔන්න 153 කියලා අපිට පිළිතුර ලැබෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. අපේ ඊළඟ ප්‍රශ්නය 19 වෙනි ප්‍රශ්නය. දැන් පුතේ ටීචර් මුලින් සාකච්ඡා කරපු ප්‍රශ්න ටික ඔගොල්ලෝ දන්නවා. සංඛ්‍යාව, බෝධේ සංඛ්‍යා, නාම, ඔය වගේ දේවල් තමයි අපි ඇහුවේ. දන්නවද? දැන් අපිට මුලින්ම අපි ඉගෙන ගන්නවා පුංචි කාලේ ඉඳලා ස්ථානියාගයක්. ඊට පස්සේ ඕක ස්ථානියාගයත් එක්ක අපි සංඛ්‍යාව කියන්න ගන්න. සංඛ්‍යාව ලියන්න පුරුදු වෙනවා. ඔන්න ඔය ටික තමයි දැන් ඔය ටීචර් ඔයාලට දුන්න ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න ටිකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය විදිහේ ප්‍රශ්න රටාව ඕක තමයි. මුලින් අපෙන් අහන්නේ සංඛ්‍යා අවබෝධයේ ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒකත් හොඳට පුරුදු වෙන්න ඕනේ. අපි නිතර නිතර ගණන් හදන්න ඕනේ, ගණන් ලියන්න ඕනේ. එතකොට අපිට ওই සංඛ්‍යා නාම, එතකොට සංඛ්‍යා නාම ආරෝහණ අවරෝහණ ওই හැමදේම අපිට හොඳ අවබෝධයක් එනවා. ඒත් එක්කම එනම් ඔන්න ඊළඟට අපිට ඉගෙන ගන්න අනිත් එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම ඔය ආශ්‍රයෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. වත්තක ඇති ගස් පිළිබඳ සටහනක් පහත දක්වා ඇත. වත්තක තිබුණු ගස් පිළිබඳ සටහනක් තියෙනවා පුතේ. ඔන්න පොල් ගස් තියෙනවා 84, පුවක් ගස් තියෙනවා 28, කොස් ගස් තියෙනවා 12.
අඹ ගස් තියෙනවා 17ක්. අපිට සටහන දීලා තියෙනවා. දැන් අපෙන් ප්‍රශ්නය අහනවා පුතේ, කොස් වලට වඩා පුවක් ගස් කීයක් තිබේද? මෙන්න මේ වඩා කියලා තිබුණා. වෙනස කියලා තිබුණා. අපි මොකද කරන්න ඕනේ? අඩු කරලා පිළිතුරු අරගන්න ඕනේ. මෙතන අහනවා කොස් වලට වඩා පුවක් ගස්. එහෙනම් වැඩියෙන් තිබිලා තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නවා. දැන් අපි කොස් ගස් වලට වඩා පුවක් ගස්. කොස් ගස් ගණන කීයද කියලා අවබෝධ කරගන්නවා. අපි උඩ තියෙන සටහන ආශ්‍රයෙන් තමයි පිළිතුරු දෙන්න ඕනේ. කරන්න තියෙන්නේ මොකද්ද පුතේ? කරන්න තියෙන ගණිත කර්මය අවබෝධ කරගන්න. එකතු කිරීමද අඩු කිරීමද මොකද්ද කියලා අපි මුලින් අවබෝධ කරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපිට පුතේ වඩා කියලා කිව්වොත් අපි කරන්න ඕනේ අඩු කරන එක. වෙනස හොයන්න කිව්වොත් අපි කරන්න ඕනේ අඩු කරන එක. එහෙනම් මෙතන අහන්නේ කොස්සලට වඩා පුවක් කොච්චරක් තිබුණද කියන එක. අපි එහෙනම් පුවක් ගස් වලින් කොස් ගස් ගණන අපිට අඩු කරලා ගන්න පුළුවන්. 28න් කීයද අපි අඩු කරන්න ඕනේ? 12ක් අඩු කරන්න ඕනේ. බලන්න අඩු කරාම පිළිතුර කීයක් එනවද අපිට? 28න් 12ක් අපි අඩු කරාම පිළිතුර එනවා පුතේ කීයක්ද? 16ක්. එහෙනම් කොස්සලට වඩා පුවක් ගස් 16ක් තිබිලා තියෙනවා. දැන් බලන්න ඊළඟ ප්‍රශ්නය. වත්තේහි ඇති මුළු ගස් ගණන 150කි. ඔන්න මුළු ගස් ගණන දීලා තියෙනවා. ඉතිරිය දෙලුම් ගස්ය. දැන් අපිට කොස්, පුවක්, අඹ, පොල් මේ හතරම දීලා තියෙනවා. තව තිබිලා තියෙනවා දෙලුම් ගස්. ඒ ඉතිරි වෙලා තියෙන දෙලුම් ගස්. මුළු ගස් ගණන 150යි. එහෙනම් අපි දෙලුම් ගස් ගණන හොයාගන්න ඕනේ. මොකක්ද අපි කරන්න තියෙන්නේ? ලොකු වැඩක් අපිට කරන්න තියෙනවා. මොකද කරන්න ඕනේ? මුළු ගස් ගණන 150යි. ඉතිරිය තමයි පුතේ දෙලුම් ගස්. අපිට හොයන්න තියෙනවා දෙලුම් ගස් කොපමණ තිබුණාද කියලා. ඒක හොයාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි පොල්, පුවක්, කොස්, අඹ හතරම එකතු කරගන්න ඕනේ. හතරෙම එකතුෙන් අපි මොකද කරන්න ඕනේ? 150න් ඒ එකතුව අඩු කරන්න ඕනේ. මේ හතර පොල්, පුවක්, කොස්, අඹ කියන ගස් හතරට අමතරව තමයි දෙලුම් තිබුණේ. එහෙනම් මේ හතර අපි එකතු කරලා 150න් මුළු ගස් ගණනින් අඩු කළාම අපිට එන්නේ ඉතිරි ගස් ගණන. ඒ ඉතිරි ගස් ගණන තමයි එහෙනම් දෙලුම් කියලා කියන්නේ. අපි එකතු කරලා බලමුද? ටීචර්ට එක්කන්න එකතු කරලා බලමු පොල්, පුවක්, කොස්, අඹ කීයක් තිබිලා තියෙනවද කියලා. ඝන හදාගන්න විදිය ඔන්න ටීචර් පැහැදිලි කරලා දෙන්නම්. මුළු ගස් ගණන තියෙන්නේ 150යි. කොස් 84යි. ඊට පොල් 84යි. පුවක් තියෙනවා 28ක්. ඊට පස්සේ කොස් තියෙනවා 12ක්. ඊළඟ අඹ තියෙනවා 17ක්. මෙන්න තියෙන ගස් ප්‍රමාණය. අපි දැන් මේක මොකද කරන්න ඕන? මේක එකතු කරන්න. 7යි 2යි 9යි. ඊට පස්සේ මොකද කරන්නේ? 9ට 8ක් එකතු කරන්න. 9ට 8ක් එකතු කරාම 17යි. ඊට පස්සේ 4ක් තියෙනවා. 17යි 4යි කියද පුතේ? 17යි 4යි අපිට එනවා 20යි 21යි. දෙකක් ඉතුරු වෙනවා. මේ පැත්තට අපි දෙනවා 8යි 2යි 10යි 12යි 13යි 14යි. ඔන්න තියෙනවා කීයක් තියෙනවද? 141ක් තියෙනවා. 141ක් තියෙනවා. අපෙන් ආනවා අපිට මුළු ගස් ගණන තියෙනවා 150. අපි මේ 150 ටික අඩු කරන්න ඕනේද? 141ක් අඩු කරන්න ඕනේ. දෙලුම් ගස් ගණන හොයාගන්න. 10න් අපි බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. 10න් එකක් 9යි. මෙතන එතකොට 4ක් වෙනවා. බිංදුවයි බිංදුවයි. එහෙනම් දෙලුම් ගස් කීයක් තිබිලා තියෙනවද? දෙලුම් ගස් තිබිලා තියෙනවා 9ක්. පැහැදිලිද? ඔන්න එහෙනම් ඒ ප්‍රශ්නේ හදාගත්ත ඉතින් අපිට මුළු ගස් ගණන දීලා තියෙනවා. ඉතුරු ගස් වර්ග ටිකක් අපිට දීලා තියෙනවා. අපි කරන්න ඕනේ ඒ එකතුවේ මුළු එකතුවෙන් අඩු කරන්න ඕනේ. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. අපිට තියෙන 20 වෙනි ප්‍රශ්නය. බලන්න 20 වෙනි ප්‍රශ්නය. මා සතුව නිල් බැලුන් 854ක් ඉතිරිව තිබුණි. එයින් 173ක් විකුණා ගැනීමට හැකි විය.
පසු දවසට විකිණීමට ඉතිරි වැඩි බැලුම් ප්‍රමාණය. මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන දේ තමයි අපි දැනගන්න ඕනේ. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඉතිරි වෙලා තියෙන දෙයක් හොයන්න. අපි ඒක හොයාගන්න නම් අඩු කරන්න ඕනේ. මල්ලඟ තිබිලා තියෙනවා බැලුම් 854. කීයක් තිබිලාද පුතේ? 854ක් තිබිලා තියෙනවා. 173ක් මම විකුණලා තියෙනවා. මට ඊළඟ දවසට විකුණන්න ඉතිරි වුණ ප්‍රමාණය හොයන්න නම් පුතේ අපි 854න් 173ක් අඩු කරන්න ඕනේ. බලන්න අඩු කරලා පිළිතුර කීයක් එනවද කියලා. අපි පිළිතුර හොයාගමු. අඩු කරමුද ටීචර් එක්ක? ඔන්න එහෙනම් ටීචර් අඩු කරනවා 854න් 173ක්. 854න් 173ක් අපි අඩු කරනවා. 4න් 3ක් 1යි. පහෙන් හතක් අපිට බෑ. අපි කියනවා මෙහා පැත්තෙන් එකක් 15යි. 15න් හතක් 8යි. මෙතන ඉතිරි වෙනවා 7යි. 7න් එකක් 6යි. පිළිතුර 681යි. බලන්න පිළිතුර 681යි. දැන් බලන්න ඊළඟ ප්‍රශ්නය. ඔන්න අපිට ඊළඟ දවසට ඉතිරි වුණ බැලුම් ප්‍රමාණය 681යි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය තියෙනවා, දී මාසයක් තුල පොල් මාසයක් තුල එක් නෙල්ලිගසකින් කඩන ලද ගෙඩි ගණන 4113කි. මාසයක් ඇතුළත නෙල්ලිගසකින් කඩලා තියෙනවා පුතේ ගෙඩි 4113. තවත් ගසකින් කඩන ලද නෙල්ලි ගෙඩි ගණන 3084කි. මාසය තුල කඩන ලද නෙල්ලි ගෙඩි ප්‍රමාණය සොයන්න. මුළු මාසයේ ඇතුළත කඩපු ප්‍රමාණය අපි හොයා ගන්න ඕනේ. මොකද කරන්න තියෙන්නේ? අපිට මුළු ප්‍රමාණයක් හොයන්න තියෙන්නේ. එක ගසකින් කඩලා තියෙනවා 4113, තවත් ගසකින් කඩලා තියෙනවා 3084. අපි මේ දෙකේ මුළු ප්‍රමාණය හොයන්න ඕනේ. අපිට කරන්න තියෙන ගණිත කර්මය මොකද්ද? ඔන්න ටීචර් හදනවා බලන්න. ඔගොල්ලෝ හදන්න ඕනේ 4113යි එකකින් අනිත් එකෙන් අපි 3084යි. මේ තමයි ගස් දෙකෙන් කඩන ප්‍රමාණය. එකකින් 4113යි, අනිත් එකෙන් 3084යි. අපි දැන් හොයන්න ඕනේ මේ දෙකේම එකතුව. මොකද කරන් තියෙන්නේ? දෙකෙන්ම කොපමණ ප්‍රමාණයක් කඩලාද කියලා තමයි අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපි මේ දෙක එකතු කරන්න ඕනේ. එක තමයි අපිට කරන්න තියෙන ගණිත කර්මය. 4යි 3යි එකතු කරනවම 7යි. 8යි 1යි 9යි 1යි 4යි 3යි 7යි. පිළිතුරේනවා පුතේ 7197ක්. දෙකේම එකතුව තමයි අපෙන් ඇව්වේ. එහෙනම් පිළිතුර 7197යි. බලන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා අපෙන් 22 වෙනි ප්‍රශ්නය. 22 වෙනි ප්‍රශ්නෙට යන්න. 22 වෙනි ප්‍රශ්නෙට යනකොට අපිට බලන්න මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා ඔයගොල්ලෝ බලාගන්න ඕනේ. ගොවිපලක කිකිලියන් 450ක් සිටිති. එක් දිනකට විතර දමනු ලබන්නේ කිකිලියන් ප්‍රමාණයෙන් භාගයකි. දිනකට දමන ලද විතර ගණන කීයද? ගොවිපලක ඉන්නවා කිකිලියෝ 450. සම්පූර්ණ කිකිලිය ප්‍රමාණය 450. එක දවසකට විතර ගන්න පුතේ කිකිලියෝ ප්‍රමාණයෙන් භාගයයි. ඒ කියන්නේ කිකිලියන්ගේ භාගයක්. කිකිලියෝ ඉන්නවා 450. ඕකෙන් භාගයයි තමයි විතර ගන්නේ. එහෙනම් දිනකට දමන ලද විතර ගණන. අපිට විතර ගණන හොයාගන්න නම් අපි කිකිලියන් ගණන හොයාගෙන ඉන්න ඕනේ පුතේ. කිකිලියෝ ඉන්නවා 450. විතර ධාන්‍යයෙන් භාගයයි. ඒ කියන්නේ දෙකෙන් එකයි. අපි මොකද කරන්න ඕනේ? 450 කීයටද බෙදන්න ඕනේ? දෙකට බෙදන්න ඕනේ. 450 දෙකට බෙදලා එන එක කොටසක් තමයි කිකිලියන්ගෙන් භාගයක් කියලා කියන්නේ. නැත් ඒ ප්‍රමාණය තමයි විතර ධාන්‍ය. එහෙනම් විතරත් එන්නේ කිකිලියන් ප්‍රමාණයටමයි. 450 අපිට දෙකට බෙදුවොත් කීයක් එනවද? අපි දන්නවා 400 අපිට දෙකට බෙදුවම 200ක් එනවා. 50 දෙකට බෙදුවොත් 25ක් එනවා. එහෙනම් පුතේ 450 දෙකට බෙදුවම අපිට කීයද එන්නේ? 225ක් පිළිතුර එනවා. එහෙනම් ඔය 225
දාන බිත්තර ප්‍රමාණය වෙන්නේ 225යි. පැහැදිලිද? දැන් යම් ඊළඟ ප්‍රශ්නෙට. දියති රූපෙන් කාලක් පාඨ කරන්න. අපි දන්නව දැන් 4න් 1, 2න් 1, 4න් 2, 4න් 3 කියලා අපි භාග ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා නේද භාග? ඔව් භාග සම්පූර්ණ කොටසකින් සම්පූර්ණ රූපයකින් 2න් 1ක් කියන භාගයක්. දෙකට බෙදලා එක ගොඩක්. සම්පූර්ණ එකකින් 4න් 1ක් කිව්වම සම්පූර්ණ එක 4ට බෙදලා එක ගොඩක්. ඒකට තමයි අපි දෙකෙන් එකට භාගය කියනවා වගේම හතරෙන් එකට අපි කියනවා කාලක් කියලා. එහෙනම් අපි මෙතන මොකද්ද පාට කරන්න ඕනේ? ත්‍රිකෝණ හතරක් තියෙනවා, අපි එකක් පාට කරන්න ඕනේ. එක ත්‍රිකෝණයක් පාට කරලා තියෙන්න ඕනේ. අන්න එහෙනම් කාලක් පාට කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය, පැය 24ේ ඔරලෝසුවේ දැක්වෙන වෙලාවක් පහත දැක්වේ. එය සාමාන්‍ය ඔරලෝසුවක දැක්වෙන වෙලාව ලියන්න. සාමාන්‍ය ඔරලෝසු කියලා කියන්නේ අපි පැය 12 ඔරලෝසුවෙන් ලියන විදිය. පැය 24 වෙලාවෙන් ලියලා තියෙනවා 14:48. අපි දන්නවා පුතේ, ටීචර් කියලා දෙන්නම් ඔයාලට, එකේ ඉඳන් 12ට අපිට ඔරලෝසුවේ ඉලක්කම් තියෙනවා නේද? ඔව්. එකේ ඉඳන් 12ට තියෙනකොට මේවා පෙරවරු පස්වරු විදිහට අපි පැය 24 වෙලාවෙන් ලියනකොට අපිට දැනගන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. අපි පැය 24න් ලියනකොට පුතේ පෙරවරු වෙලාවක් නම් අපි ඒ වෙලාවමයි ලියන්නේ. 1 නම් 1, 2 නම් 2, 3, 4 ඔය විදිහට ලියනවා. පස්වරු වෙලාවක් නම් අපි අනිවාර්යෙන් 1 කියන එක 13 ඉඳලා යනවා. පැය 24 වෙලාවෙන් ලියනකොට 1ට 13, 2ට 14, 3ට 15 ඔය විදිහට පිළිවෙලින් 24 ලියන්නේ නැතිව 23ට එනකන් අපි ලියනවා. 11ට එනකන්. එතකොට පස්වරු වෙලාව එහෙම ලියනවා. පෙරවරු වෙලාව ලියනකොට අපි ඒ සංඛ්‍යාවම ලියලා පොඩි වෙනසක් කරනවා. අපි දන්නවා පැය 24න් ලියනකොට අපිට ඉලක්කම් 4ක් ඕනේ වෙනවා. අනිවාර්යයි. ඉලක්කම් 4 අනිවාර්යයි. ඒ නිසා පෙරවරු වෙලාවක් ලියනකොට අපි ඉස්සරහට බින්දුවක් දානවා. එහෙනම් දැන් දන්නවා අපි කොහොමද පෙරවරු දෙන්නේ පස්වරු දෙන්නේ. අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ අහලා තියෙන්නේ 14:48. දැන් ඔක පෙරවරුද පස්වරුද කියලා අපි ලියන්න ඕන. 14 කිව්වම ඔගොල්ලෝ දන්නවා 1ට 13, 2ට 14. ඔය යන්නේ පස්වරු වෙලාවෙන්. එහෙනම් බලන්න ප්‍රශ්නේ තියෙනවා 14:48 පස්වරු 2:48 කියලා අපි ලියලා තියෙන්න ඕනේ. සාමාන්‍ය ඔරලෝසුව කියලා කියන්නේ පැය 12 ඔරලෝසුවක පස්වරු 2:48 කියලා ලියලා තියෙන්න ඕනේ. පැහැදිලිද? ඔන්න එනම් පැය 12 ඔරලෝසුවෙන් ලියන වෙලාව. ඊළඟ ප්‍රශ්නෙට යන්න පුතේ. දැන් අපි භාග කරා, අපි හතරෙන් එක අඳුරගන්නේ, ඊට පස්සේ ඔරලෝසුව කාලය කියන ප්‍රශ්නෙට ගියා. ඊට පස්සේ අපි එකතු කරණේව කරා. ඔන්න බලන්න දැන් මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ටොෆි 250 බෝතල් පහකට දැමිය යුතුය. ටොෆි 250ක් තියෙනවා. මේක අපි බෝතල් පහකට දාන්න ඕනේ. ඒ අනුව එක් බෝතලයකට දැමිය හැකි ටොෆි ගණන කීයද? 250 අපි පහකට බෙදන්න ඕනේ නේද? ටොෆි 250 බෝතල් පහකට අපි දාන්න ඕනේ. බෝතල් පහකට දානවා කියලා කියන්නේ පුතේ බෝතල් පහට බෙදාගෙන යන්න ඕනේ අපි. එහෙනම් 250 මොකද කරන්න ඕනේ? හරි ලේසි, ප්‍රශ්නේ සරලව කියවගත්තොත් අපි 250 කීයෙන්ද බෙදන්න ඕනේ? 5ෙන් බෙදන්න ඕනේ. අපි බෝතල් පහට බෙදලා දෙන්න ඕනේ. 250 5ෙන් බෙදනකොට කොහොමද අපි බෙදාගන්නේ? අපි දන්නවා 250 5ෙන්. හරි ලේසි. දෙකට අපි 5ව නැහැ කියන්න දන්නවා. ටිච බෙදලා පෙන්නන්න. බලන්න ඔන්න. 250 5ෙන් බෙදනක අපි බෙදමු. 250 බෙදනවා 5ෙන්. 250 5ෙන් බෙදනකොට අපි දන්නවා මුලට 2 තියෙනවා. දෙකට 5ව තියෙනවද? දෙකට 5ව නැහැ. අපි එහෙනම් 25ටම 5ව කීයද කියලා බලන්න ඕනේ. 25ට 5ව තියෙනවා 5ක්. 5 × 5 25යි. ඊට පස්සේ මොකද කරන්නේ? බිංදුව දානවා. ඊට පස්සේ මේ බිංදුව මෙතෙන්ට ගන්නවා. 5ව නැත්තම් බිංදුව දානවා. ආපහු බිංදුවයි.
පැහැදිලිද? අන්න ඔය විදිහට තමයි අපි බෙදා ගන්න ඕනේ. එහෙනම් 250 ටොෆි බෝතල් පහට අපි බෙදලා දුන්නා. එක ටොෆි බෝතලයකට කීයක් ඇවිල්ලාද? එකකට 50ක් ඇවිල්ලා. මේ තමයි පහට බෙදලා දුන්නේ. ඔක තමයි ප්‍රශ්නේ සරලව කියව ගන්න. අපි ප්‍රශ්නේ තිබුණේ ටොෆි 250ක් තියෙනවා, පහට බෙදන්න ඕනේ, බෝතල් පහට දාන්න ඕනේ. එහෙනම් එක බෝතලයකට එනවා ටොෆි 50ක්. පිළිතුර 50යි. ඊළඟ ප්‍රශ්න පුතේ, ගාල්ලේ සිට පැමිණි දුම්රියක් පැය 8යි මිනිත්තු 20ක් ගමන් කළේය. පැය 8යි මිනිත්තු 20ක් ගමන් කරලා තියෙනවා. ගමන ආරම්භ කළේ අලුයම 2:30ට නම්. ගමන අවසන් කළ වේලාව. මෙතනදී පුතේ ගමන පටන් ගත්ත වේලාව අපි බලන්න ඕනේ, පෙරවරු වේලාවක්ද පස්වරු වේලාවක්ද කීයටද කියන එක අවබෝධයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ගියපු කාලය අපි බලන්න ඕනේ. පැය 8යි මිනිත්තු 20ක් ගිහිල්ලා තියෙනවා. පාන්දර එහෙමත් නැත්නම් අලුයම 2:30ට තමයි ගමන අවසන් කරලා තියෙන්නේ. අපෙන් ගන්න ගමන ආරම්භ කළපු වෙලාව පුතේ. එහෙනම් පැය 8යි 20ක් මොකද වෙන්න ඕනේ? ආපස්සට එන්න ඕනේ. අපි එකතු කරත් අපි ඉදිරියට අරගෙන ගියොත් ප්‍රශ්නේ වරදිනවා. අවසන් කළ වෙලාව තමයි අපිට දීලා තියෙන්නේ 2:30. අපි හොයන්න ඕනේ ආරම්භ කළ වෙලාව. අපි යන්න ඕනේ මුලට. 2:30 ඉඳන් පැය 8යි මිනිත්තු 20ක් මුලට අපි යන්න ඕනේ. එහෙනම් බලන්න අපි ඔක හදාගන්නකොට ඔයාලට පුළුවන් පුතේ අපි දන්න විදිහට එකතු කරලා හදාගන්න. අපි දන්නවා ඔයගොල්ලෝ පැය ගාන එකතු කරගෙන යන්න පුළුවන්. ආ 2:30ට 3:30 එහෙම කියලා හදාගෙන යන්න පුළුවන්. නමුත් මේක යන්න තියෙන අපිට ආපස්සට. අලුයම කීයටද අවසන් කළ තියෙන්නේ? 2:30ට. අලුයම කියන්නේ පෙරවරු 2:30. අලුයම 2:30ට ගමන අවසන් කළ තියෙනවා. අපි හොයන්න ඕනේ මේක ආරම්භ කළ වෙලාව. මේක ආරම්භ කළ වෙලාව කියන්නේ මේකේ තව උඩට යන්න ඕනේ. පැය 8යි මිනිත්තු 20ක් යන්න ඕනේ. 2:30 ඔන්න දැන් ඔබලට සරලම විදිහට ටීචර් කියලා දෙනවා. අපි එකතු කරලා හදන්න පුළුවන්. ඊට අමතරව ඔන්න 1:30 කියන්නේ එක පැයක් යනවා. පැය 8ක් එන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට යනවා 12:30. මෙතන 2යි. ඊට පස්සේ යනවා 11:30. ඔන්න පැය 3ක්. ඊට පස්සේ 10:30. ඊට පස්සේ ඔන්න පැය 4යි. ඊට පස්සේ 9:30. පැය 5යි. 8:30. පැය ඊට පුතේ පැය 6යි. ඊට පස්සේ 7:30. පැය 7යි. 6:30. පැය 8යි. දැන් තව මිනිත්තු 20ක් අනිත් පැත්තට යන්න ඕනේ. අපි 6:30 ඉඳන් මිනිත්තු 20ක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 30න් අපි 20ක් අඩු කරාම 10යි. ඔන්න වෙලාව 6:10යි. මේක අලුයම 2:30ට අවසන් කළා නම් අපි ආරම්භ කරලා තියෙන්නේ කොයි වෙලාවටද? මේක අලුයම යනකොට මෙන්න මෙයා යනවායි. ඊට පස්සේ මෙයාගෙන් පස්සේ අපිට එන්නේ පස්වරු. පැහැදිලිද? අපි මධ්‍යම රාත්‍රී 12න් පස්සේ අපිට එනවා පස්වරු වෙලාව. අපි මෙතන නම් පැය 8ක් උඩට යන්න ඕනේ, ආපස්සට යන්න ඕනේ. පැය 8යි මිනිත්තු 20ක්. 6:10ට තමයි අපි ගමන ආරම්භ කළ තියෙන්නේ. ඔයාලට හදාගන්න පුළුවන් සරල විදිහ මේ විදිහට අපි දන්නවා අපිට පිළිතුර ෂුවර්. පැය 6:10ට, ඒ කියන්නේ පස්වරු 6:10ට තමයි ගමන ආරම්භ කළ තියෙන්නේ. 6:10 ඉඳන් පැය 1:00, 2:00, 3:00, 4:00, 5:00, 6:00, 7:00, 8:00 ගියාම ගමන අපිට අවසන් කළ වෙලාව 2:40, 2:30 හම්බෙනවා. හරි. එහෙනම් පුතේ ගමන ආරම්භ කළ තියෙනවා 6:10ට. අපි බලමු 27 වෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය, මීටර් 10ක් දිග පටියක් ස්ථාන හතරකින් කපන ලදී. එක් කැබැල්ලක දිග ප්‍රමාණය සොයන්න. මීටර් 10ක් දිග පටියක් ස්ථාන හතරකින් කපලා තියෙනවා. මීටර් 10ක් දිගයි. අපි මීටර් එකට සෙන්ටිමීටර් දැනගන්නවා. මීටර් එකට සෙන්ටිමීටර් 100ක් තියෙනවා. දැන් ඔන්න ඊට ඔයාලට කපල බෙදර නම් කෑලි කීයක් එනවද කියලා. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ ප්‍රමාණය හොයාගන්න. මෙන්න දිග පටිය. මේක ස්ථාන හතරකින් කපලා තියෙනවා.
එකයි දෙකයි තුනයි හතරයි. ස්ථාන හතරකින් කැපුවම පුතේ ගොඩක් වෙලාවට වරදින තැනක්. ස්ථාන හතරයි කිව්වම අපි හතරේ කැලි හතරක් කියලා අපි ගන්නවා. නමුත් ස්ථාන හතරකින් කැපුවම කැබලි එනවා එකයි දෙකයි තුනයි හතරයි පහ. කැබලි පහක් එනවා. ස්ථාන හතරකින් කැපුවම කැබලි පහක් එනවා. එක තැන ගන්න ඕනේ. කැබලි හතරකට කැපුව කිව්වොත් හතරයි. ස්ථාන හතරකින් කැපුවා කියලා කිව්වොත් අනිවාර්යෙන් පුතේ එකයි දෙකයි තුනයි හතරයි පහයි. කැලි පහක් එනවා. මතක තියාගන්න මේම ඇඳලා කරගන්න එක ඔයාලට ගොඩක් හොඳයි. ඔන්න එහෙනම් මීටර 10ක් දිගයි. මේකේ දිග ප්‍රමාණය මීටර 10යි. කැලි පහකට තමයි කපලා තියෙන්නේ. එහෙනම් අපි මීටර 10 කීයට බෙදලා දෙන්න ඕන? එකයි දෙකයි තුනයි හතරයි පහට බෙදලා දෙන්න ඕන. පහට බෙදුවම එකකට එනවා. 10 පහට බෙදුවම කීයක් එනවද? දෙකක් එනවා. ඔන්න මෙයා දෙකයි, හතරයි, හයයි, අටයි, 10යි. එහෙනම් එක කොටසක දිග මීටර 2යි. පැහැදිලිද? එක කොටසක දිග මීටර 2ක් එනවා. එහෙනම් 27 වෙනි ප්‍රශ්නයට පිළිතුර මීටර 2යි. අපි බලමු 28 වෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා වෙළෙන්දෙක් කෑම පාර්සල් 120ක් සකසන ලදී. එක් කෑම පාර්සලයක මිල රුපියල් 35කි. විකුණාගත හැකි වූයේ කෑම පාර්සල් 102කි. එසේනම් ඉතිරි වූ ප්‍රමාණයත් විකුණුවේ නම් කොපමණ මුදලක් උපයා ගනීද? ඔන්න ප්‍රශ්නේ අවබෝධ කරගන්න පුතේ. කෑම පාර්සල් 120ක් තිබිලා තියෙනවා. අපි විකුණලා තියෙන්නේ 102යි. එක කෑම පාර්සලයක් රුපියල් 35යි. එනම් 102ක් විකුණලා 120ෙන් ඉතිරි ප්‍රමාණයත් මුදල් අපි ආනේ. ඉතිරි ප්‍රමාණයත් විකුණුවා නම් අපිට එන මුදල ආනේ. අපි හොයාගෙන ඉන්න ඕනේ ඉතිරි කෑම පාර්සල් ප්‍රමාණයත් එක්ක. 120ෙන් 102ක් අඩු කරොත් අපිට කෑම පාර්සල් ප්‍රමාණය එනවා. 20ෙන් 2ක් අඩු කරන් තියෙන කීයද? 18යි. කෑම පාර්සල් එනනම් 18යි පුතේ. එක කෑම පාර්සලයක් රුපියල් 35 ගානේ තමයි අපි විකුණ ගන්න ඕනේ. 18 35ෙන් අපි ගුණ කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ. නැත්නම් 35ව 18ක් අපි කොහොම හරි පෑ ගන්න ඕනේ. පැහැදිලිද? එක කෑම පාර්සලයක් 35යි 18ක් ඉතුරු වෙලා තියෙනවා. ඔය 18ක් විකුණනවා නම් අපිට කොපමණ මුදලක් එනවද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. බලමු පිළිතුර මොකක්ද එන්නේ කියලා. 35 18ෙන් අපි වැඩි කරලා ගන්න ඕනේ. ඔගොල්ලෝ ඔයාලා ටීචර් කියන් බලන්න පිළිතුර 35ව 18ක් ඕන. 35ව 2ක් අපි ගන්නවා 70යි. අපිට තර්ක කරන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් අපිට එහෙම හදාගන්නත් පුළුවන්. එහෙනම් පිළිතුර බලන්න පුතේ. එකක් 35 ගානේ 18ක් විකුණලා අපිට රුපියල් 630ක මුදලක් උපය ගන්න පුළුවන්. ඒ ටිකක් විකුණුවා නම්. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න අපිට තියෙන ගණිතයේ කොටස සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද ප්‍රශ්න හැදෙන්නේ, මොනවද එන්නේ, කොහොමද අපි පිළිතුරු ලියන්න ඕනේ කියලා. සංඛ්‍යා අවබෝධයෙන් පටන් අරගෙන අපි දන්න එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම මේ සියලු දේ එකතු කරලා අපි දන්න සෙන්ටිමීටර්, මීටර් පාඩම් සියල්ලම හැම දෙයකම තියෙන්නේ පුතේ ඔය ගණිත කර්ම හතර තමයි. එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, ගුණ කරන්න. ඔය හතර ප්‍රශ්නේ නිවැරදිව කියවගෙන තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න අපි අද දවසේ සාකච්ඡා කරා පුතේ ගණිතයේ කොටස අපේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිතයේ කොටස සාකච්ඡා කරා. අපි ලබන සතියේ මගේ පුතාලත් එක්ක සාකච්ඡා කරනවා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සුවිශේෂීම කොටසක්, පරිසරය ප්‍රශ්න 30. එහෙනම් පුතේ ඒ ප්‍රශ්න 30 සාකච්ඡා කරන අපි ලබන සතියේ හම් වෙනකම් මගේ පුතාල හැමෝටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.